අපි ඊළඟට ඉගෙනගන්න බලාපොරොත්තුව වෙනවා ටානසූත්‍රය. අංගුත්්‍රණිකාය හතරණින් නිපාතිීම තිබෙන්නේ. ටානසූත්‍රත් කීපයක් ගොඩාක් තියෙනවා මජ්‍යමනිකාය තියෙනවා අංගුත්ත්‍රණිකායි දෙවන පොත්වහන්සකි තුන්වෙෙන පොත්වහන්සකි හායවැනි පොත්වහන්සකි මේ විදිට ටානසූත්‍ර ගොඩාක් තියෙන. අපේ එගෙන ගන්නේ අංගුත්තර නිකයි දෙවැනි පොත් වහන්කේ කියනි චතුක්ක නිපාතේ හතරවැනි නිපාති ටානසූත්‍රය. හතර නිපාතයේ ටනසුට්ට දෙකක් තිෙන මට මත කැටට මේ ටානසූත්‍රය තියෙන්නේ මහා වරගයි. මේ ටහනසූත්‍රය හරිම ලස්සන ප්‍රයෝජනමත් දේශනයක් දරුවන. චත්තාරි මාන භික්වේ ටානානි චතුහිටානයෙහි වේදි තබ්බානි මහනනී. මේ කරුණු හතර කරුණු හතරක් දැනගත යුතුයි. සතර කරුණකින් සතර කරුණක් දැනගත යුතුයි. මොනවදී. ඔබට වැදගත්යයි කෙල්ල මට මේ හිතනේ ගොඩක් තරුණ දරුවෝ ෆස්වුග් ගිනුම් භාවිතා කරනවා. එළඟට අන්තර්ජාල භාවිතා කරනවා. සමාජ මතවලට ප්‍රතිචාරදක්වනවා. ඔබේ භාෂාවෙන්ල කමෙන්ට් කරනවා. පිළිබඳව අවධහනෙන් පසු වෙනවා සමහර දරුව එහම් කරන්නේ සමහරු ගොඩක් කියලාවට සප්‍රතිචාර බේගින් දක්වනෝ දුට්ටු ගමන් සමහර දරුවන්ට ආයතනය තුළ පුංචි සිදුවීමක් ඇති එයා ඉක්වනට ඒක ෆේස්දූ එකට දානෝ ඒක ලියනවා එක බස් එකක එනකොට වෙන චූට දෙයක් ඇති එයා බස් එකෙන් බැහැලා යන ගමන් ඒකට කමෙන්ට් කරනවා සමහරවිට ඒ කරන දී නිෙවැරදි වෙන්නත් පුළුවනි අඩුපාඩු සහිත වෙන්නත් පුළුවන්. අඩුපාඩු සහිත පනිවිඩයක් ඉතුරු වෙන තැනක සෙව් වෙන තැන තිබීම ගොඩක් අනතුරුදායකයි. මොකද ඒක බලන බලන කෙනා නොමගයනවා. අපේ රේරුකානය චන්දමල සාවිෙන් වහසකි පොතක තියෙනවා බොරකීම ආදීනව විග්‍රහ කරන තැනක බොරුවක් කියනවට වැඩිය ලියන එක හරි බරපතලයි කියලා. වත්තරවල බොරු ලියනවන හැබැයි ඒඒ ලියපු මනුස්්‍යයා ලිව්වට සංස්කාරකවර බොරුව. ඒ ලිපිය කියවන්න කියව වාර්යක් පාසා මනුස්සේ කැවටෙනවනි දෙ වහන්ස කියලා තියෙනවා ඒ වාරයක් වාරයක් පාස බරුව වෙනවා කියලා. එ කොහොම වනත් මිනිසුන් රැවටෙන දේ අපිත් කරා ැවත විපාකයක් පිණිසේනවා. අපි ගොඩක් සසරි හරැවටී. ඒ නිසා යමක ඇත්ත නැත්ත ම කලිනුත් කිව මතක ඇතිවට පහුගිය ටිකේ තරුණ දරූ ගොඩක් බැන් දකුණු පලාාති කෝස් ගෙරියකට පෙහියෙන් කෙටුව කියලා. මට පිරිස කෝල් කරලත් කිව් පනිවෙඩත් එවෙල තිබ්බා ස්වාමීන් වවස මෙහෙම දෙයක් වෙලානේ. යස බංඒක බැලුවූ හොඳට. බලනකොට තේරෙනවා අ එතන දෙපැත්තක් තියෙන්් පුළුවන් ඒ තමයි ඒ වත්ත ලොකු වත්තා කොස්ගස් තියෙනවා එතකොට දිග පාරක්දිගේ තමයි එන්ඩ තිෙන්නේ ඒ කොස්කඩා ගත්ත දෙන්නෙක් කෙන්නවා එතන හැබැයි අතේ තියෙන්නේ පොඩි පොලොස් ගෙඩිය ඒ ෆොස් ගෙඩියත් උසගෙන දැ නුස්සයා ලී අත් අරගෙන ඔන්න ඉසරහට ඇවිල්ල හොරෙන් කැඩවා කියන කෙනා. පිටිපස්ස තව කෙනෙක් පෝන් එකකින් වීඩියෝ කරනවා කවුද මේ වත්්‍ය අයිතිකාරයව වීඩියෝ කරන්න. සාමාන්‍යයෙන් ලක්ෂාන් වැරැද්දක් කරපුහාම ඒ වැරැද්ද කරාක් දෙ අහන් නැතුවනම් වත්ෙන් මලක්හරි කඩන්න එතන පොඩි ඇැති ගැනීමත් තියෙනවන්නේ මේක දැක්කොත් බයින් බැනුම් අහඩවෙේ අනික වත්ය අයිතිකාර පාර්ෂවයේ ස්භාවයක් දන්නවාන. මේක දැක්කොත් අපිට දෝසයක් අහන්ඩුවේ කියෙල දන්නවනම් එතන පොඩි ලැජ්ජබයක් තිේරවනේ හැබයි මේ අයට කිසිම ලැද්ජබයක් නෑ හොරෙන් තමයිැනෙ අහන් නැතුව තමයි කොස් කඩල තියෙන්නේ හැබැයි අයිතිකාරයි අයිතිකාරයාගේ නෝනයි දුවයි එනකොට ඒක ෆෝන් එකින් වීඩියෝ කරනවා එතකොට හිතන්න බැයිද අවස්සගන්න අදහසම මේක කරා කියලා ඊට පස් අරත් දුවත් උබලා වීඩියෝ කරනව නම් මාත් වීඩියෝ කරනවා කිය එයත්ෆෝර් එක උුන් කරගන්න. දොට දැන් දෙපැත්තම්ම වීඩියෝ කරන මොකද මේ කෝස් කිරියක ප්‍රශ්නයක්. ඊට පස්ස අර අයිතිකාර පුද්ගලයා කියන කරන්නට එකට එක කියාගෙන එනවාරගොල්ලෝ. ඊට පස්සේ මෙයා බැනල පලයන් කියලා අර පිහිිය දිග පෝල් කක්කක් තියෙන්නේ ඒ එක අනිත් පැත්තහරවල ගහනෝ. හැබැයි මේක ගියන්නේ මාතෘ කවදාන්නේ, බඩිගන්නට කොස්ගෙඩියක් කඩා ගත් අට පිහිපාරක් ගැහුවකෙල්. පිහයෙන් කෙටවා. දැන් ඔන්න හෝස් පිල්ලකින් මැහුන්දාලා කියලා තමයි නිවසක යන්න. හැබැයි අර ඒ වීඩිය එක හොඳට පේනවා. ඒකවත් බලන්නෑ මේක දෙපැත්තත් තිෙන්න්න පුළුවන් කියලා නිහඩව හිටියන හරිනේ නෑ අරත්කමෙන්් කරන ළමයි බයිනවා බයිනවර මනු සෑට කුණහර පෙනුත් බයිනවා. ට පස්සේ දකුණු පලාතය ඉන්න මිනිස්සු සංහතියටම බයිනවා මෙ කොස් ගෙරියකට මිනිී මරණාව කියලා මාතෘකාව. හැබැයි නොකල දෙයක් නං. අපි දන්න නෑ වැටයිනෝලට අරකෝස් කඩාගණ්ඩාපු මිනිස්සුත් දිගටම මේ අයට ගොඩා කෙනෙහිලිකං කරල කරල කරලා. සමහායට ෆෝර්න් එකනුත් කතා කරලා බැනලා අවුසලා කොස්ක කඩාගණ්ඩාාව දෙකල අප දන්න එහම මිනිස්ුවෙන්න. මේ කාල් ගොඩක් වීඩියුව කරලා අනුකම්පාව දිනාගන්න අදසින් දාන මනුස්සයගන්න. හොඩ්ඩක් හිතන්න ඕන සමහරු හොදුවට කතා කරනවා. අපි දක් අර සමමුෘදී නිල ධහරියනයක් ළඟට ගහිලා ආධාරබ දැන වීඩියෝකෙක එයා හොඳුවට කතා කරනවා. හැබැයි අර මනුස්සයට තද වෙලායිවන සැවැඩ ගොඩගන ඉන්න නිලධාරිතුමා එය අවුසන්න තමයි හදන්නෙම. වීඩියෝකේ රෙකෝඩ්ඩනවා කියල දන්නේ කරන කෙනනි. ර ඩිය කරන්න පා ති යහෙම කියන්නේඉල් හරි හොඳට කතාගන්නවා. අවස්සනවා අන්තිමට අපි දන්නේෙ නෑ එතන ඇත්තටම වැරදිකාරයක් කවුද. හැබැයි ඒකට ඇවිස්සේලා ප්‍රතිචාර දැක්කීමෙන් ගොඩක් පවුකරගන්නවා. ගිනිසා හරි පරිස්සං වෙන්න ඕනෙ දරුවනි යම් සිද්ධියක් වඋනහම චුට්ටක් ඉන්න බලන්න ඉවසල්ල බලාගෙන ඉන්න. මේ දේශනාව අන්න ඒවගේ බුදුරජාන් වහන්සේ වදාළ දෙයක්. හදිසිවෙෙන්න්න එපා කෙනෙක්ගගේ සීලය මයින්න. කෙනෙක්ගේ පිරිසිදු බව මයින්න සත්‍යවාදී බව මයින්න හදිස්සිවෙන්න එපා. කෙනෙක්ගෙ බලය ස්ථහවර බව වීර්ය මනින්න හදිස්සිවෙන්ට් එපා. කෙනෙක්ගේ නුවන ඥානය ප්‍රඥාවමයින්ට හදිස්සිවෙන්ට් එපා. මේ දේශනාව ටානසෝත්‍රය. සත්තාරිමාණි භික්කවේට නානි චතුහිටානෙහි වේදි තබන කරුණු හතරටින් මහනිි කරනු හතරත් දැනගත යුතුයි කුමදදේ කරුණු හතර. සංවාසේන භික්කවේ සීලං වේදි තබ්බං. එකට වාසේ කිරීමෙන් තමයි සිල්ලත් බවතේරුම් ගැන්ට පුළුවන් සංවාසයෙන්. එකට වාසය කිරීමෙන් තමයි සීලේ තේරුම් ගත හැකි සීයේ දතයුතුයි. තංචක හෝ දීගේන අත්දනා. ඒත් ගොඩා කාලයක් දීග නත්දනා නොයිත්හරං කෙටිකලකින් නෙමේ දීර්ඝ කාලකින් දීර්ඝ කාලයක් එකට හිටියොත් තමයි තේරුම්ගැන්ට පුළුවන් මනසිකරෝතෝ නො අමනසිකාරා ඒත් ඒ පිළිබඳව අවධානෙන් ඉන්න කෙනෙකුට මිසාක් මෙනෙහි කරමින් ඉන්න කෙනෙකුට මිසක් මෙනෙහි නොකරන කෙනෙකුට නොවේ පං්ඥවතා නෝ දුප ප්න්නේේන ඒත් ප්‍රඥාවන්තයකුට මිසක මෝඩයකට නෙමේ එනම් යමක් නිර්ණය කරන්ට පුළුවන් නිගමනය කරන්නට පුළුවන් නුවනැත්තෙකුට. හැමෝම සමාජී සිද්ධි බලලා විශ්ලේෂණය කරලා නිගමන දටයන්ට හොදනෑ. දැන් අද ඉස්සරනම් මාධ්‍යවේදයකුට මාධ්‍යවේදවීම පිණිස ගොඩස් සුදුසු කං ඕනේ ඉගෙන ගන්න ඕනෑ අද කිසිම සුදුසකමක්ක ඕන්න. ෆෝන් එකකුයි එකට ඩේටාදාගන්න සල්ලි විතර යෝනි එයාට කතා කරන්න පුළුවන්නම් යට යම් කිසිවිදියට සමාජද අනුවත් කරන්නට පොඩි කොලෑටි බවක් නැති ස්වභාවයක් තියෙනවානං රැජ්ජවක් නැතිස භාවයක් අන්න එයාට පුළුවනි මාධ්‍යවේදීක් වබ සමාජ කරුණු කියන්ට හරිම භයනකයි තත්ත්වය ඒතමයි රචිකත්වේ මතයි ක එක විගඩන් සමාජගත කරනවා කිසිම වගකීමක් නෑ නීතියක් නෑදැන් ඉස්සරනං රූපවාහිනී තියෙනකට මත් පෙන්රව්‍ය පෙන්න එක නම් රජයින් අනුමත කරලා තියෙනවා ඒ මාධ්‍ය යාමනයට මේ මෙය ඇබබැහිවීම පිරිි පුළුවනි ඒ නිසා දරුවන් මේවා දැකල ඇබැහිවෙන්ට පුළුවන් මත් පැන් භාවිතයක පිළිකා ඇති කරයි දුම් ඇටි භාවිතය පිළිකා ඇති කරයි කි දානො ත ඒක දාන්නේ සමාජ බේරගන්නනේ ඒක අර්ථය නොදැන අපේ රටේ අපිහෙම youtube වීඩියෝ සොල්ටහරි ස්බුක් වඩියෝ සොල්හරය එක බල පන්නන්නේ මමදන්න ඒක රටක් හැටියට තීරණය ගත්ත පුළුවන් රටටේ තීරනය ගත්තොත් අප රට මේ වැනි දේවල් අපි බ්ලොක් කරනා කියල කරන්න පුළුවන්නේ නමුත් එහෙම එකක් නෑ නිදහස දීලා ඉ චූටි දරවා ටව එක යනෙකොට දැන්නීමේ යනවා සිගට් පෙටිය පිකාරෝගීගේින් පින්තුර හල තියෙනවා වැ යුට එක නෑෆේස්බ එකේ නැහැ එතකට නි්‍යයාමණේ තේරුුවන්නේ නිර ඇඟ බේර ගන්න නීතියක් හටට ප්‍රධාන මාධ්‍යයට විතරත් තියෙනවා ඒ මාධ්‍යම දැන් කුණහර අසභ්‍ය වචනයක් යනකොට ඒ කපනවානි හඬක් දාල අයින් කරනවා දැන් ටීව එක යනවාටෙරිිනාට්‍ය ඒකම YouTubeු එකට දානවා එකට අර අම කුණු හරපත් එක්කම දානෝ එතකොට ඇයිමි අර සමාජයා බේරගැන්ට ඕන කියන වගකීම වැඩිහිටියන් අතින් නැහැ. ඒකේ න්‍යාමනය කළ යුත්ත ඇයි. ඔවන්ට් දැන් බටහිටට වෙලා තියෙන දේ පේනුවනි මානුසක ගුණදරම අඩු වෙලා නැති වෙලා සමහරතැන්වල. සමහර වෙලාවට පුංචි දෙයන් සියදි වෙහානි කරගන්න. ඇයි ඒකට හේතුව අනවශ්‍ය නිදහස කිසිම සමාජයකට ගැලපේ නෑ. දැම් බලන්නම ප්‍රඥාවන්තයකොටත් විතරයි මේ මයින්ට පුළුවන්. හ සිල්ුවත් ද නැ්ද තුට සිල්වත් බව මන්න තිෙන්නේ සංවාසය කියන එකට වාසය කිරීමෙන්. සමීප ඇසුරු කිරීමෙන් ඒත් දීර්ඝ කාලයක් කෙටි කලක් නෙමෙයි ඒත් හොඳ අවධානයෙන් ඉඳලා මෙිනිෙහි කරමින් ඉටයොත් නොමෙහිනිි කිරීමෙන් නෙමෙයි ඒත් නුවන තියෙන කෙනෙකට නොන නැති කනෙකර නෙමේ ඔන්න පලවෙනි කරුණ. දෙවනි කරුණ සංවෝහාරයන භික්්‍යවේ සෝචයේයා වේදදි තබබාං. ඒවාහාරය කරන විදිහෙන් තමයි ඔහුගේ පිරිසිදු බවමයින්ට පොළුවන්. ඔහු සත්‍යවාදීද නැද්ද ඔහු ජීවිතය පවිත්‍රද නැද්ද ඔහුගේ ක්‍රියාව පිරිසිදද නැද්ද කෙලමයින්ට යෙන්නේ ඔහු කතා කරන බහසාාවෙන්. කතා කරන දේ අහගන. සමහර ප්‍රසිද්ධ ගුරුවරු හිටියා. ඒ ප්‍රසිද් ගරුන්ගේ දක්ෂතාව නිසා හොඳර උගන්නල ගුරු පසිද්ද වුනාන් පස ඔුගේ මනස විකල් කර ගත්තා. මුදල් පස්ස යන්ට ගිහිල්ලා. දැන් ඒගවල්ලො කතා කරනවා හරීම අසබ්‍යේ වච්චන. අසබ්‍ය ආකල්ප සමහට මද්‍රව්‍ය නීති ගත කිරීම සම්බන්ධ. විවිධ දහස් සමහාරුවයට ප්‍රසිති චරිත. ඔවුන් යමක් කිව්වොත් දවසින් දෙකෙන් දහස් ගණනක පිරිසක් බලනවා. ඒ ජනප්‍රිය බව තියෙනවා හැබැයි. පිරිසිදු බව මයින්ට තියන්නේ සත්‍ය වාද බවමන්ට යන්නේ ගි කතාාව තුලින්. කතාව බලන්ටෝනෑ ඔහුව මේ සමාජිට ආදරයේද නැද්දකේලා. ඒත් හැවයි ඒ කතාව එකින් දෙකින් නෙමේ දීර්ග කාලකින් මෙනෙහි කරමි ඉන්න කෙනට ඒවගේ නුවනැත්තට තමයි තේරුම්ගඩ පුළුවන්. ආපදාසු භික්කවේ තාමෝේ දිතා බෝ. මහනනී බලය තාමය කියන්නේ ඔහුගේ බලවත් බව ඔහුගේ බලපරාක්‍රමය වීරවත් බව. ඒරුම් ගට යෙන ආපදාවකදී ඔන්න දෙන් අපිට ඇවිලතියෙන ආපදාව. රජයක් කොච්චර බලවදද කියලලා කොච්චර පුම්බං හිටියත් වැඩක් නෑ ආපදාවකදී හරි ක්‍රයාාමානක ගන්ට බැයිනම්. එනිසා අපිට අපේ රට ගැන යම් අභිමානණයක් ඇවිලා තියෙන ොකද මේ ආපදාවට මුුණ දුන්න විදිය අපි ජනතාවක් හැටියට හරි වීර්වන්තයි. හැබැයි පෞද්ගලික අපේ අඩු පඩු තිීට පුළා. ඒ පෞද්ගලික කඩුපාඩු හදාගන්න මොකද ස්ථාවර බව බලවත් බව අපිට අපේ ගොරුදේවයන් වහන්සේ අපේ සංග සභහව පිළිබඳ අපට ලොකු පැහැදීමක් ඇතිවුණා සිදීමත් එක්ක. ම සාමාන්‍ය ආයතනයක් නොගන්න කවදාවත් ගන්ට හිතන්න ඇති තියරණ ගත්තා මේ ගැටලුවේ බරපතල බව විශ්්‍රේෂණය කරලා සග සභාවෙන් තීරණය කලා අපේ විදේශයේ අසපු තියෙකට ආසන්න ප්‍රමාණයක් තිබා. රටවල් පහළවක විතර ඒ ඒ තිබ්බ අසපු ඔක්කොම වැැහවා. ලිින් කොරයාාව වැහුව ඒට පස්සේ ඉන්දයාවි ඔය විදිහයට පිළිවලින් ඉතාලියයේ වහලා අන්තිමට සියලු අසපු වහ ඔක්කොම සංගයසේ නමක් විතර ලංකාට වඩම ගත්තා මේ අර්බෝධයේදී කොහොමදා අපිට ඒකට මූන දෙන්ට පුළුවන් ප්‍රායෝගිකම විදිහ. ඇයිඒ ඒකයි ප්‍රශ්නයෙන් පැනයාමක්නේ මේක බුද්ධිමත් බව. හතුරො ඉන්න මාර්ගයයක් බැහැර කරලා යනඒක බුද්ධිමත් මාර්ගයක් ඊට පස්සෙ මෙිහිට ඇවිල්ල අපි මාධ්‍යෝස්තයේ ඒ විදේශගත පිරිසට ධර්මදානය ලබාදයන්න පටන්ගත්තා. එතකොට ඒ පිරිසටත් අසපෝල්ටයන්ට බෑ. අපි එහි හිටියත් අපිට කරන්න තියෙන්නේ එහෙ මාධ්‍යෝස්්‍යේ ධර්මා ප්‍රචාරය කරන එක. ඒ මිනිස්සන් එතකොට හිතට අමාරුවය අපිහහි හිටියයන්න අදායක පිරිනතුන්ට ඇයි මේ ස්වාමීන් අසලා ඉන්න අපිට බලන්න යන්න විදින්නේෑ. ස්වාමින්න් අාසල ඉන්න අපිට දානගෙන හිල්ල පූජ කරන්න විදික් නෑ. හැබේ දැන් එහෙම ප්‍රශ්න යන්නේ. රන්න පුළුවන් තාක්ෂණය තියෙනු ධර්ම දේශනා කරන අපි මාධ්‍යෝස්ය ධර්මය හරියට දැම් මේ විශේෂය මේ ජවුන් වැඩසටහන විදේශගතවසෙන්න තරුණ දරුවන්ගේ ප්‍රයෝජනයටත් එක් අපි පවත්වන්නේ. එතට අපි මේ පසේ අන්තර්ජාලාවකාශයට මුූදාහරනවා එතකට ඔවුන් එක නරබනවා අන්නර්ගත් ඒ වීරිය බලවත් බව ප්‍රශ්නයකට මූුණ දෙන විදීන් තමයි ඒ ආයතනයක තියෙන බලය තේරුම් ගන්න පුළුවන්ගෙන. ගම්සි පවුලකතියන බලපරාක්‍රමේ මේ ප්‍රශ්නීදිරයේදී ඒත් අත්ත ගන්න තීරණවලරින්ගේ පවුල බේරෙනවනම්. අන්නේ තතාත්තත් සුදු සුවිනායකත්තේයට බලපරාක්‍රමේ. ඒ අත් හැබැයි එකකින් දෙකින් මයින්් බෑ දීර්ග කාලඇත්තිස්සේ විධවස්ථාවල එන ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ බලදි තමයි ඔහුගේ ස්ථාවර බව ය ආතන ස්ථාවර එකක්ද. බලපරාක්‍රමයක් තියෙනවදේ ඒ පවුලට කෙනෙක මැනගණ්ඩ පුළුවන් ඒත් මෙනෙහි කරනට නිකං අයට තේරෙන්න එක සහ නුවනත් තේරෙන ඕන හතරවෙනි කරන්න සාකච්ඡාය භික්කවේ පඤ්ඥාවේදිී ත්බා. සාකච්ඡා කිරීමෙන් තමයි ප්‍රඥාවතේරුන් ගත යුත්තේ ඒකත් දීර්ග කාලයක් ඒකත් මෙනෙහි කරන කෙනාට අවධහනග ඉන්න කෙනාට ඒත් ප්‍රඥ්‍යාවන්තයටයි දැනගණ්ඩ පුළුවන් අනිත් කෙනා ප්‍රඥාවන්තද නැද්ද කියලයි නිසා මම බලාහල තියෙනාව ඒ ගොල්ලට ප්‍රඥාව නෑ කිය කාටවත් කියන්න බෑ. හැබැයි නුවනැත්තකුට පුළුවන් යම් කිසි කෙනෙක්ෙ දේශනා ගොඩ සාකච්ඡා ගොඩාක් අහලා අහලා ඒ පුද්ගලයා සමඟ ඒ පිළිබඳව යම් කිසි අදහස්ුවමාරුවක් කරගත්තාම ඔගි ප්‍රඥාව පිළිබඳ තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපි කාල වේලාවනු කෙටින් පැහැදිලි කරගමු. එකක් එකක් විස්තර කළා. මාහලනිි ඇයි ලංව වාසයකිරීමෙන් සමීප වාසය එකට වාසයකිරීම සීලයේ දැනගන්ට පුළුවන් දීර්ග කාලයක් එකට හිටියයොත් මෙෙහි කරමින් අවධානෙන් හිටියයොත් නොනැත්තෙකුට තේරුම් ගන්ට පුුවන් කියවකිීවේ ඇයි. භාග්‍යතුන් වහස වදාලා පුද්ගලයක් පුද්ගලය එ එක් ඉන්නකොට ඔහු තේරුම් ගන්නවා. ක් කල්ල යනකොට මේ පුද්ගලයා සිල්කඩන්න කෙනෙක් සිලේ සිදුරු තියන කනෙ සීලේ අඩු පාඩු සහිත කෙනෙක් ශාන්ත ඇවතුම් පැවතුම් නැති කනෙ කියල තෙරවු ගන්නවා. මේ පුද්ගලයා දුස්ශීල කනෙ මේ පුද්ගලයා සිල්වතෙක් නෙමේ ඒ ඇසුරු කරද අපිට පාරදි තොටේද හම්බච්චම එකන සමහර්තය ගමන තාතකය උබල ති පිමිනිස් හොඳ. ෙදරෙන්නෙවඋ මයි හොඳ නැත්ති ඉල කියනවා. ඇයිඒ පිට දි හම්බෙන අ තාව කාලික හම්බෙන්නේ හම්බෙනකට හරි හොඳට කතා කරනවා. ගෙදර ඉන්න ඇතක ගොඩාක් කල්ල ඉන්න. ඒගොල්ලන්ගේ අඩුපාඩුතුකොට පේනවා ආයතනය කත් එහෙමයි. වෙන ආයතනවල ඉන්න යාලුව හොඳයි. ඇතුළේ ආයතන ඉන්න යාලුව හොඳනෑ. ඇයිඒ ඒ අර ඇතුළ ඉන්නගේ අඩුපාඩු ගොඩක් කල්ල ඉන්නකොට පේන නිසා. එලියේ ඉන්න අයට වැඩි ඇතු ඉන්න හොඳවෙන්න පුුව. හැබැයි තේරෙන්නේ එලියෙයින්නෑ දීරකාලයක් ඇසුරු කරන්න ඇතු නිසා. බලන්න බුදුරජන්වාගේ ප්‍රඥාව. ඊළගේ තවත් පුද්ගලෙක්ක පුද්ලෙක් න්න ගොඩක් කල්ල එන්නකොට දැනගන්මයාගේ සීලෙ කිසිම අඩුවක්නෑ. ැඩෙන්නේ නෑ සිදුරුනේ හොඳට පිරිපුන්නො රකිනවා ශාන්ත ඇවතුම් පැවතුන් තියෙනවා. නිතර සිල්ලකිනෝ. අන්නයා සිල්වත් කියල තේරුම්ගත්තේ එකට බොහෝ කලක්වාසින් අන්නෝ යාරතීන්තමයි වදාලෙ. හගිතු නැස පැදිලිළලා දෙවන එක තමයි සංවෝහාරය න බිහික්කිවේ සෝචීයන් විදි තබ්බා. කතාහබස් කිරීමෙන් විවාහාර කරන ස්භාවෙන් තමයි තේරුම් ගණඩ පුළුවන් පිරිසිදු බව. එතකොට ඒ වචනේ තියෙන සත්‍යවාදී බව පවිත්‍ර බව තේරුම් ගණ්ඩ පුළුවන් ඒකත් මෙනෙහි කරන කෙනාට දීර්ග කාලයක් කතාබස්ස කතාවශ්‍රවනය කරනකොට ප්‍රශඥාවන්දැ තේරුම් ගඩ පුළුවන් එඒහෙම කිවේ ග තුන්ාන්ස පැදිරිි කළලා ඔන්න එක පුද්ගලෙක් ඉන්නවා එයා ව්‍යවහාර කරද්දි කතා කරද්දි තේරෙනවානිත් කෙනාට අන්‍යතාකෝ අයමා යස්මා එකන එකෝුවහරදි මේ මේ පුද්ගලයා එක පුද්ගලෙක්ක කතා කරදදි එක විදිහකට අන්‍යතා දීහි දෙන්නක්ක කතා කරද්දි තව විදිහ අන්‍යතාීහි තුන්දනික් ඉන්න දැන තව විදිා අන්‍යත සම්බහුලෙහි ගොඩක්කින්න තැන තවිදියක්. වොක්කම්මති ආයස්මා පුරිම වෝහාරා පච්චිම වෝහර මුලින් කියපු එකයිින් බැහැර වෙනවා ඊළඟ කතාව කියද්දී. අපරි සුද්ධ ෝහාරු අයමා යස්මා මේ පුද්ගලයාගේ මේ ආශ්මතුන්ගේ ව්‍යවහාරය හරි අපරි සිදුයි. පිරිසිදු නෑ කියල තේරුම් ගන්නවා. අන්න බලන්න. එහෙම ඉන්නඕනේ දැන් සාකච්ඡාවකදී හොඳුවට කතා කරනවා. කලා වෙච්චා වෙනවස කතා කරන තනියෙන් කතා කර දිවන්නම දැන්ඟර හඬ පට කතාවක්ගේ එතකොට එළියයේදි කතාකරේ බොහෝම හොඳ සියලු ආගම් කුල්ල මලවලට සමානව සලකනවා කියලා කිසිීම බේහදයක් නෑ කියලා නමුත් සාකයි අර දුරකත නෑමතුත්ද ද්‍යාන වන ය කුලේමකක්ද කියලා එතකොට ඇයිඒ අන්න දීර්ග කාලයක් යැනකොට කතාභහකිරීමෙන් තමයි වචනය තියෙන පවිත්‍ර බව. වචන තියන සත්‍යවාදී බව තේරුම් ගැන්ඩ පුලුවන්. ඒකයි ඒ පැහැදිලි කිරීම, තව කෙනෙක්කෙ කැසු කරෙන ය එක්කෙනෙක් එක්කයි දෙන්නෙ එකෙක්කයි තුන්දනකෙක්කයි හත්තරන කෙක්කයි එක විදිහයට කතා කරන්නේ. අන්නයාගේ වචන පිරිසිදුයි ඒ කරුණ තේරුුණා. ඊළංඟට බුදුරජාන්න්සේ වදාල බලය බලපරාක්‍රමය තාමවත් බව කොහොමද ආපදාවෙන් මනින්නේ. ඥාති වෙසනේනවා පුට්හෝ සමානු බොහගවේසනේනවා පුට්හු සමානු රෝගවේසනයනවා පුට් ෝ සමානු න ඉති පටි සංචික්කති. එක්කෝ ඥාතිවේසනයක් ජීවිතට එඩ පුළුවන් බොහෝගවේසනයක් එෙන්ඩ පුළුවන් රෝගවේසනයක්න්න දැන් ඔන්න රෝගවේසනයක් ඇැවිල්ල තියෙන සහර පවුලට සවාහරුන්ට බෝගවේසනයක් දැන් කට් බොන්ටනෑ. සමාරුන්ට ඥාති කාත් කවුරුද දෙන්නේ සමහර පවුලල මෙහම වේසනේනවා කලින් කළට එතකට ඒට මහුණ දෙන විදිහෙන් තමයි. මෙයා බලවද නැද කල තරුම් ගන්න, කොදන ඉති පටි සංචික් තෙවතු මැහිිකගන්න බෑ. තතහ භූතූකහ අයං ලෝක සන්්‍යවාසෝ අතහ බූතු අත්ත බව පටිලා බෝ යතහභූතය ලෝක සන්නිවාසේ, යතහ භූතය අත්ත බව පටිලාබේ, අට්ට ලෝක දම්මා ලෝකන් අනු පරිවත්තන්ති අම්මාකාරයකින් මේ ලෝක දහතුූ තියනෝද ලෝකයේ සත්වය වාසේ කරනෝද අම්මාකාර ජීවිත ලබලතියෙනවාද. ඒ ලෝකයත් ඒ ජීවිතත් අටලෝ දහමට අනුව පරිවර්තනය වෙමින් තියෙන්නි කේලා ඔහුට මෙනෙහි වෙන්නේ. ඔහුට සිහිතාගන්ට බෑ. ඒ නිසාමී ලාභ අලාභ අයසයස නිින්දා ප්‍රසංසා සැපදුක කියන අටලෝ දහම එනකොට ඔහු සෝචති කලමති පරිදේවති සෝක කරනවා කලාන්තිෙදානවා හඬනවා. උරත්තාලින් කන්ධති සම්මෝහන් ආපජිති පපුුව අත්ගගහා අඩනවා මුලාවට පත්වෙනවා ඇයි මේ අටලෝ දහම ගැන්න මෙනෙහි කරගැන්ට බෑ. අන්න ඒකෙනාගේ බලවත් බව, විස්ථහවර බව ඒකෙනාගේ හිය තේරුම්ගන්න පුළුවන් අපිට මෙයා හිය මනුස්සයක් නෙමේ. මෙයා ජීවිතයේ පිළිබඳ ප්‍රශ්න ඉදිරයේදී ස්ථාවර කෙනෙක් නෙමේ වෙන කෙනෙක් කියෙලා. නමුත් යම් කෙනෙක්කන්නවා රෝගවේසනයනවා බොහෝග වේසනය එනවා ඥාතිවේසනයනවා මොන කරදරයක් ආවත් එයා අට ලෝ දහම් ගැන හිතනවා. මේලා බලා භයාසායසනන්දා ප්‍රශංසා සැපදුක මේ වෙනස්සලන මේ දු්‍රිට නැතිවෙන දැන් අර බෝම්බි ගාපු වෙලාවේ අප්‍රේල් විසේක ගියවරුද්දේ බය අරගෙන තැති අරගෙන කොච්චර ආරක්ෂිත ක්‍රියම්මානක ගත්තද. ඒ ප්‍රශ්නීවර වනාාවිතරයි මිනිසු සාමාන්‍ය විදිට ආය පරන්න පරම මේ ප්‍රශ්නයත් එහෙම වෙන්ඩ පුළුවන්. නිසා මේකෙති අපිට හදාගන්න පුළුව අඩුපාඩතරනම් හදාගන්න වන එකතු කරගන්න පුළා වඩිනාකම් එකතු කරගන්න ඕනේ අටලෝදා හමක් තියනෙකිල තේරුන්ගෙන. රෝග බොහෝග වෙසනයන් ඉදිරියේදී ඥාති වෙසනයන් ඉදිරියේදී. කම්පා නොවෙන්න සිතක් ඇති කරගත්තොත්. අන්නඒ කෙනාට පුළුවන් අපි කියනවා බලවත් චරිතයක්. ස්ථාවර චරිතයක් නොසල්ලියන චරිතයක්. ීරේවන්ත චලතයක් ඒක දැනගන්ට තේරන්නේ මේමගේ ආපදාවකදී. සාකච්ඡාවෙන් ප්‍රඥ්ඥාව තේරුම් ගණට පුළුවන් කිවේ මෙ මුකුමන කරුණක් මතද. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එද භික්කවේ පුද්ගලෝ පුද්ගලේන සද්ධීන් සාකච්ායමානෝ ඒවජානාති මහන්නේ පුද්ගලයෙක් පුද්ගලෙක්ක් සාකච්ඡා කරදි දැන ගන්නවා. යතහාකෝ ඉමස් ආයස්මත උම්මක්්ගෝ යතහා චාබිනීහාරෝ යතහ ප්ඥ සමුදාචාරු දුප්ප්ඥු අයමායස්වා, නායස්මා ප්ඥවා. යම්කිසි පුද්ගලයෙක් එක් සාකච්ඡා කරදි තවත් කෙනෙක් තැනගන්නවා මෙයා මේ ප්‍රශ්නකට පිවිසෙන මාර්ගය. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන විදිහ. ප්‍රශ්නයක් හඳුන්නා දෙන විදිිය. ප්‍රශ්නයට ප්‍රමුකත්ය දෙන විදිහ බලද්දී. මෙයානම් මෝඩ කෙනෙක්. නුවනැති කෙනෙක් නෙමේ සමාරවිට දේශපාලත්නයන්ගේ සාකච්ඡානකට තේරනැති කොච්චර මෝඩයිද කියලා. ඇයි හේතුව අහන ප්‍රශ්ණන නෙමෙයි යොත්තර දෙන්නේ. ඇසයුතු ප්‍රශ්ටි නිමයි අසන්නේ. විසඳයේුතුදේ නෙමේ විස දන්නේ. අන්න ඉවිදිහයට සක්කච්ඡාවෙන් තමයි ප්‍රඥ්ඥාව තේරුම් ගැන්ට පුලුවන් වෙන්නේ. තතහයි ආයමායස්මාන චේව ගම්බිහිරං අත්්‍යපදං උදාහරති සන්තන් පනීතන් අතක්කාාව චරන්නනිපුනම් පණ්ඩිතවේදනියන් උම ධර්මසාකච්ඡාව ගැ වීග්‍රහ වෙන්න මිතන. උන ධර්මසාකච්ඡා කරද්දිී. ටටියුම්. තරකට ගෝචර නොවන්න නිපුන පණ්ඩිතයන් විසි නොනැත්තන් විසින් අවබෝධ කළ ේුතුේ ගැඹුරු ධර්ම සාකච්ඡාවට ගන්නේ. ලොක යතහර්ථයගෙන කතා කරන්නේ. හැමවෙලායම මතුපිටින් හුරුතල් කර කරන්නවා. ඒක ප්‍රඥා සම්පන්න සාකච්ඡාවක් නෙමි. හිට රිදේ කියලා යතහර්තය කතා දැන් අපි මේටිකේ මරණයේ ගැන අනීත්්‍යගෙන හරයට කතා කරනවා. සමහර ඒක කතා කරනවාට කැමතිනෑ. ඇයිඒ? ්‍රඥාවට යවෘත කරන්නන්නේ මනුස්්‍යය. එනිසා සාකච්ඡාවෙන් තමයි ප්‍රඥ්ඥාව තේරුම් ගණඩ පුළුව. එනිසා යාම්කිසි කෙනෙක් ධර්මය කියනවන ගැම්බුරින් යතහරතය කතා කරනවන. අන්නේ යාගේ ප්‍ර්ඥාව ගැන මැනගන්ඩ පුළුවන්. ඒවගේම විශ්චර කළේතු දේවල් විස්තරවසින් සංශේප කළේත් දේවල් සංශේ වචින් ප්‍රකාශ කරනවා දේශනා කරනවා පනවනවා පිහිටනවා විවරණය කරනවා විභජනය කරනවා. ඉස්මතකොට පෙන්න නවානම් අන්නයාගේ ප්‍රඥාව මැන ගන්ට පුළුවන් හෙම කරන්න නැත්ත ප්‍රඥාවනෑ කරනවනං ප්‍රඥාවතියන හරියට විලක්තියනවා පතුර පැදිච්ච චූටි මාලුව උඩට එනවා. ඉවරඉන්න ඇස්තියන මනුස්සේකොට පේනවා ඒ ආපු වේගිං ඒ නැගිච්ච දියරලින් අර දියරව්මටහොම යන්න දියවලල්ලින් තේරුම් ගන්න පුළුවන් දිය වේගං මේ ආේ පොඩි මාළුවවෙක් කියලා. ඒ වගේ සාකච්ඡා කරදි තේරෙනොවහු ඉදිරිපත් කරන විධෙන් මෙයා චූටි නෝනත්තියෙන කෙනෙක් කියලා. ඊළඟට ආය බලඟඉන්නකොට ලොකූ වතුර පාරක්කෙනවා. කැලතිනවා ලොකූ වලල්ලක් හැදෙනවා. දීරැලි ඉවුරට ගලාගෙනයනවා තේරුම් ගඩ පුලුවන් විශාල මස්සෙක් කියලා. අන්නේමගේ සාකච්ඡාවෙන් තේටුම්ගණන්ඩ පුළුවන් ප්‍රඥාවන්ත බව භාග්‍යතුන්නන් සමි ටාන සූත්‍රිය අපට පැහැදිලි කළේ. කරුණ එතකොට අපි අද දේශනා දෙකක් ඒගෙන ගත්තා එකක් කොල සෝත්‍රය අනිදේශනාව ටානසෝත්‍රය. කොළ සෝත්‍රයේ දඔබ තේරුම් ගන්න ඇති අපි යම්කිසි ආර්ථික දියුණුවක් ලබනවා වනත් කොච්චර සුදුසුකමක් අපිට තේෙන්ට ඕනද පුංචිදේකින් දැන් කැඩිච්ච බිජිත දෙ පිළිසකර කිරීමගේ පොඩි ගුණේ පුොරුදු කරගත් ොත්. ලක්‍ෂාන් ඒක රයාල් ලොකු ව්‍යාපාරෙක එක් වෙන ොටත් තියෙනවා. සමහර වාහන අදනතැන් දෙකලා ඇති බුදුම වාහන ගොඩත් තියෙන්නේ. තු බලන්නයට දෙෙන අම්බෝ හරියට බිශ්න සඇති කියලා හ තාව පැත්තකින් හිතන්න බැයිද. එච්චරේ ඒ ගේන ගේෙන වාහන තියනවා දලා යවන්න ඇනෙමේ මනුසිය. ගේනගනී ඉතුරුවනෝ. ඇයි හදලා යවන්න ඇැත්තේ.ඒගැන හෝ කම්මලි නැතුව සේවකයෝ කළමනා කරණය කරගන. ඉක්මනින් වාහන දෙනෑ. වාහන සමහරට ගොඩහක්කල් සමහර වාහන අවුරුද්ධ දෙක අහපුහාම කියනවා නෑ මේමේ කෑලි ගණ්ඩගෙනාපො නෙමි මෙමි හදල දෙන්න තියෙන්නේෙ දමම් වෙලාවක් නෑ. යාගේ කටවිතු කරන විදිහෙෙන් තේරුම් ගණ්ඩ පුළුවන් එයා දියුණු වෙනවද නැද සමහරාතන තියනවා දියුණේ යිනිි පෙත්තට ගල්ලා ඔය කියන ලක්‍ෂණ තියනවා. මුල ගත්තාම ඉළඟට අප ඉගෙන ගත්තා. කොල සූත්‍රී ලඟට අපි ගෙන ගත්ත ටහන සූත්‍රය අංගුත්තරණකාය හතරනින් නිිපාතේ මහා වරගේ. ටහනසූත්‍රයේ ඉගැනුවේ අපි යම්කිසි පුද්ගලයස්භාාවය තේරුම් ගණන්නට දීර්ඝ කාලයක් යනෝ එවගේම අවධානෙන් ඉන්න පුළුවන් නොනැත්තෙකුට තමයි තේරුම් ගන්න පුුවන් ඒක සීලේ තේරුම් ගන්න සමීපව එකට වාසය කරන්න ඕනේ සත්‍යවාදී බව පවිත්‍ර වචනය තේරුම් ගන්ට ඔහගේ. අතාබස් කරන විදි දීරිකාලයක් අහන් ඕනේ ඒවගේම ඔහු ගි තියෙන බලවත් බව නොසෙල්ලෙන ස්භාවේ තේරුම් ගන්නට ආපදාවක්ගේ මූන දෙන විදහ බලන්න ඕන ඔුග තියන ප්‍රඥාව තේරුම් ගන්න සාකච්ඡා කරන්නට ඕන දීරිකාලයක් එනිසා පි දරුවන් හැම දෙෙනට සෙත් පතනවා මේ උතුම් බුද්ධ දේශනාවන් එගෙන ගෙන ඔබට පුළුවනි මේ දෙසුම් කියවන්න අන්තර්ජාලය අපේ මහම වනාව සුත්ත ඩොට් මහමෙවුුණාව කියන අඩවියට ගිහිල්ලා. කොළ සූත්‍රයේ ලබ සිංහලෙන් හරි ඉංග්‍රීසියකුරෙන් අරි ටයිප් කොත් ඒ කරුණු සොයන තැන ඔබට කොල සූත්‍ර ගොඩක් කියෙනෝ. එතකොට ඔබට අංගුත්්‍රරණනිකාය හතරවෙන නිපාතය කියන කොළ සූත්‍රය ළඟට ග්‍යාපාම අපි ඉගෙන ගත්ත දේශනාව කියවන්න පුළුවන්. ඉඩපස් ඔබට පුළුවනි මේ අපි දෙවන ටිගෙන ගත්ත දේශනාව. ඒ දේශනාව නම, අපි අකුරු ටයිප් කරපු ගමක් දේශන ගොඩා කෙන ටහනසූත්‍රය නවින්.ට අංගුත්ත්‍රණිකායේ හතරණ නිපාතේ දේශනක් දෙකක්කිෙනවා. ඒ දෙකත් මහාවාර්ගේ යටත තියෙන දේශනාවට ගේපාම ඔබට අපි අධීගෙන ගත්ත දේශනාව කියවන්ට ලැබෙනවා. අන්නේ විදියට ස්ව කැමැත්තින් උධර්ම අධ්‍යනය කරන්න හැබයි කවදාවත් වාදට ගන් එපා. දහම් දැනුමත් තියෙන තරුණ ලමයි හරියට වාදිට යනවා. ඔබ හරි මම වැරදි. මම හරි ඔබ වැරදිී කියල නිතරවාදටයනෝ. ඉට පස්සේ දේශනාව දෙකක් ඉගෙනගත්තට මාසයත් දෙකක් අවුරුද්ධ දෙකක් ධර්මීගෙන ගත්තට මුළු ධර්මයම දන්නවා කියල යන්ට එපා. සමට අපි මේ කියන ශෛලයෙන්ම නෙමෙයි බණ කියන්නේ. වෙන හාමුදුනවක් වෙන ශෛලකින් කියන්න පුළුවන්. හැබැයි කියන කරුණු උනි වැරදි. හැවයි මේ අපේ ශෛලියයට අහලා මේ පොත පත්ත ්‍රපිටක අධ්‍යනය කරලා ඉන්න තරුණ දරවෙකුට අර නිවැරදි දේශනාවේ ශෛලිය වෙනස් නිසා ඔහුගේ හිතර නොයා ඒක අඩුපාඩු පේෙන්්ඩ පුළවා එතකොට ඒක ගැලපෙන දෙයක් නෙමේ සා ශෛලියයට වැඩී වැදගත්තෙනවා ත්‍රිපිටකේ තියෙන දෙයක්ද කියන්නේ නැද්ද කියෙන එක. ඒක ඉතින් ගොඩක් කල් ධර්ම ඉගෙන ගන්න ඕනේ පුංචි දැනුවෙන් හිතන්න එපා මේකනම් ත්‍රිපිටකේ නෑ කියලා. මේ න ූ්‍ර පිට නය කිය සමහරපි නෑ කියෙල හිතඟටප කරුණු අපිට සූට්‍ර දේශාවල මුණගෙහිලති නවා. ඔ කවදාවත් හිතන නැතුව ඇති මේ නැතිවෙච්ච දේවල් හොයනක කැඩිච්ච දේවල් පිලිස කර කරන එක ප්‍රමාණකට ආහාරපාන පරිභහෝජනය කරන එක මේ පවුලුවක දියුණුවට හේතුවෙනවා කියලා. ඒ දේශනා ගොඩාක්තිය අතවා අපිට සැංඟවිච්ච දේශනාපි ඉගන ගන්ට පෞද්ගලක උන්දවෙලලා කියලට. ඔබ හැම දෙනට පිසෙත් පතනවා මේ උතුම් බුද්ධ දේශනාවන් ජීවිතයාලෝක මත්කර ගැන්ට උපකාරවේවා සාධසාදුසා. පිනත් සාමෙන් වහන්ස මේ කියාදන උතුම් දහම්කාරණාවන් පාගිතන් වහන්ස දේශනාකරපුමය තුන් පැරමිය ඇතරම අධ්‍යමේ අපි. ක් පෙලට ජවිත ප්‍රශ්යක් ඇදේ සහලටි යනාවමේ පුදත්ගල සංවර්ධන දේශිකවර හම්ඹුවවෙන්න. ඒම ගිහිල්ලා ජීවිතේට අපි සාර්ථකත්යයට උපදෙස්ල බාගන්නෙත් භාගතන් වහන්සගේ ධර්මනේද කියලාපට හිදෙනවා. ඇතරව මේ ඒක තමයි අපි උත්සා කරන්න ඕන්නේේ බාගත හන්සක ධර්මයත්තෙක් න්න ධර්ම එකන කන්න එතකටිට පුළුවන් වෙනවා ප්‍රඥාවෙන් හිමත්තම්මේ දහම් දැනමෙන් වැඩිලලා අපිට පුළුවන් ජිවිතේ ඕනම කරතරයකට පාතිකයකට සාර්ථක මහුණ දෙන්න. විති ්‍රශ තර හයාගන්න එතින රාතනා කරන රැඳල න්න යෝවන් නොබ වෙනුවෙන් ග න දහම් බඩ ටානත්තයක තමයි ඔබයකතු ලයින්නේ. අපි හට රාමේකරයන දැන් සූදානම් වෙන්නේ වෙලාමින් පස්ස අපි එකතුති ෙන්නේ දහම් සාකච්චාපත්තෙක්. එතකොට දහම් සාකච්චාවට ඔබටත් තිීන ප්‍රශ් දිරිපත් කරන්න පුළුවන් පහගගේ සතිවර වගේ තකු ප්‍රශ් දරිපත් කරන්න බට ොලුවන් ද ය මකයි ේ ක් ස කාශ තක ො. അ ട මൻ ක න්න ട ප්‍රശ തി. ඔබට තියන වඩාත ප්‍රශ්න වඩත්ම බොට කැටලුවක් ලාතින කාරනාව අපි තෝරගෙන පිෙනත්ස්වාමන් වහන්සිරි දිරිපත් කරලා සාකච්ඡාව සසිද කරන සු ධනමතින අපි අරදන කරන රඳලෙන් රෝබෝහිනි මාතක කල්ලයාන ්‍රයස් දරු හ න තෙක්කයි අි සමගන්න්න කලින් විරාමිටයන්න කලියෙන් ඔබට මතක් කරන මේ කැඩාවේ ටොරෙන්න්ටෝහි පදිංචි පින්වත් සුපුන්නේි ප්‍රනාාන්දු දීනය තමයි අධදවස විකාශෙන් දායිකත්වය එකතු කරන්නේ අපේ හෝන්ගේ දායයිකත්ව ඇත්ත එක් දහම් සාකච්ඡාව සමගින් තවත් සුළ මොහොතකින් ඔබ සමගින් එකතුවන්න සූතානම් රැදරන්න ශ්‍රතරපවා අයිනයක් එෙක්කම. බෙවැනි වටිා ධර්ම්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTube ජනලේ සබස්ටරයි් කර සීනෝ ලකුණු ඔබන්න.